आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत रात्रि नव्यतीस पहा प्रवृत्ति विकाशय में मम खविंदु विजयवर्धन प्रथम नवदानीय पुआत सिरस्ताल පළාත් සංචරණ සීමා මෙම මාස 21 වනදා දක්වා දීර්ඝ කෙරේ. වයස අවුරුදු 18 19 අතර වයස් කාණ්ඩයටත් මෙම මාස 21 වනදා සිට එන්නත ලබා දීම පාසල තුල දීම. ජනතාවට අවම පහසුකමක් යටතේ වැඩි කළ මිල ගැන ලසන්ත කියයි. ආනයිනික කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 140කින් වැඩි වෙයි. කිලෝවක් 1300යි. තුන්දහස් 500ේ සමෘද්ධියෙන් අවම අපහසුතාවය යටතේ මාසයක් කන හැටි. දිරු නඩේෂන් පෑ තුනක් අල්ලස් කොමිසමේ. රටපුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් පෑ පහක වර්ජනයක්. එල්ලීම් නොදුන්නොත් තත්වය භයානක වෙයි. වෘත්තීය සමිති රජයට කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් බදාදා වර්ජනයකට සූදානම්. පොළොන්නරුවේ මල්ගම මලගමක් වෙයි. ගුරුවරුන් පාසල් ආරම්භයට පෙර සියලු රැස්වීම් වර්ජනය කරයි. ගෙයි අතුරුමාරු කලාට ඔප්පුව ඩයනා ළඟ. ඇමරිකානු සබ්මැරීනය චීන මුහුදේ ගැටුනේ කුමක් සමගද? ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී තීරණය වී තිබෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එසේම මෙම කමිටුවේදී වයස අවුරුදු 18 19 අතර වයස් කාණ්ඩයේ පාසල් ළමුන්ගේ එන්නත් කරන කටයුතු 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණා. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබා ගැනීමට දරුවන්ට අවස්ථාව සැලසෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේ. සෑම පාසලකදීම සිදු කරන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඔක්තෝබර් මාසයේ 21 වන බ්‍රහස්පතින්දා සිට වයස අවුරුදු 18 19 කාණ්ඩේ පාසල් යන අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ එම පාසලේදීම එන්නත්කරණය කිරීමට තමයි අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. මේ අනුව ෆයිසර් එන්නත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්න ලබන පාසලේදී ඔක්තෝබර් 21 වෙනිදා සිට එන්නත්කරණය කිරීමට ආරම්භ කරනු ලබනවා. යම්කිසි ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් ඒ වෙන විට 18 19 කාණ්ඩේ පාසල් වලින් ඉවත් වෙලා සිටිනවා නම් නික්ම ගොස් තිබෙනවා නම් ඔවුන්ට අදාළ MOH කාර්යාලය තුලදී දැනුම් දෙන ආකාරයට එන්නත් කිරීමටත් ඒ රෝහල්වල හෝ ලබා දීමට උපදෙස් ලබා දීලා තියෙනවා. රිවර්ස් කල ගැසට් සහ වැඩි වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන් තලගේ වන්න මහතා අද කරුණු පැහැදිලි කළා. පාරිභෝගික අධිකාරියේ පනතේ අංක 18 වෙනි වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ විදියට ප්‍රකාශයට පත් කරලා තිබුණු පිටි කිරිපිටි සිමෙන්ති ගෑස් සම්බන්ධව පනවල තිබුණු පාලන මිල ඉවත් කිරීමට ඒ රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් නිර්ණය කරලා තිබෙනවා. මේ ආකාරයෙන් පාලන මිල ඉවත් කළත් ඒ අදාළ සමාගම් අදාළ නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමේදී සේ සාධාරණ ලාභයකින් තොරව අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළහොත් ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කිරීමට නැවත වතාවක් අපි ඉදිරිපත් වීමේ පදනම මතයි පාලන මිල ඉවත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. කිරිපිටි කිලෝවක් රුපියල් 1300කටත් කිරිපි ගෑම් 400ක් රුපියල් 520කටත් වෙන උපරිම මිලකෙන් තමයි අපි මේවා කරන්නේ. ඊට වඩා අඩුවෙන් වෙන්න පුළුවන්. මොකද එක එක නිෂ්පාදකයාට පොඩි පොඩි වෙලා අඩුවෙන් වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය කරන ඒ අයට ඩොලර එකේ බලපෑමක් නැහැ. නැව් ගාස්තුවක් නැහැ. වැට් බද්දක් නැහැ. ඒ නිසා ඒ අයට මේක පවත්වාගෙන යන්න පුළුවන්. අපි මේ ටික එකතු කරාම අපි රුපියල් 1300කට අපි මිල පවත්වාගෙන යනවා. ස්ථාවරව රුපියල් 2240ක් දියර කිරි වටිනාකම තියෙන වෙළඳපොලේ වටිනාකම තියෙන එක තමයි අපි රුපියල් 1300 දෙන්නේ. කියන්නේ ඒ තාම අපි රුපියල් 1000කට වඩා අඩුවෙන් ඉන්නේ. රුපියල් 50ක් අඩුවෙන් ඉන්නේ පිටිකිරි වල. මල්ල නියම කරන මිලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකග වෙයිද? ඔව් අනිවාර්යයෙන්ම එකග වෙන්න වෙනවනේ. නැත්නම් ඉතින් අපි කොහොමද පවත්වාගෙන යන්නේ? ඒ මිල පාලනේ ඉවත් කරත් ඒකටනේ ආපෝ පාරිභෝගික අධිකාරිය මේකට ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ මිල වෙනස් කරන්න ගියාම ආපෝ හිඟයක් ඇති වෙයි රට තුල.
සෑම ආණ්ඩුකමක් වෙන ජීවන වියදම් කමිටුවක් කියලා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ ජීවන වියදම් කමිටුව පිළිබඳ තබා තිබෙන විශ්වාසය බිඳවට්ටමින් ඔවුන් හරියට සක්‍රීයව ජීවන වියදම් කමිටුව රැස් නොවීම තුළ තමයි මේ කියන දේ සිදු වෙලා තිබෙන්නේ. බහුජාතික සමාගම් වලට ඕන ආකාරයට වෙනත් සමාගම් වලට ඕන ආකාරයට මේ රටේ පාරිභෝගිකයා හුරගෙන කන්න දොර ඇරලා දුන්නා ගරු ජනාධිපතිවරයා ඊයේ දිනේදී. මේ රටේ පාරිභෝගිකයා කබලෙන් ලිපට ඇදලා දැමීම අපි දැඩිව කනගාටු වෙනවා වුණක් නෙමෙයි මේක දැඩිව හෙලා දකින්න. වගකී යුතු රජයක් විදිහට කරන්න දුන්නේ ලෝක වෙනඳ පොලේ ඒ මිල ඉහළ යනවා නම් ඒ මිල වැඩි කිරීම දිය යුතුයි. ඒ දිය යුතු වන්නේ සාධාරණ ආකාරයකට. එතකොට එහෙම කරා නම් මේ මිල වැඩි වීම එක පාර්ණ මිල වැඩි නොවි ටිකින් ටික තමයි මේ වැඩි වීම සිදු වෙන්නේ. ආණ්ඩුව අන්තිමේදී හත්පලේ ගාගෙන ඊට පස්සේ මොකද කරේ මේ මිල අත්හැරලා දැම්මා. පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා කලිසම තමයි මේ ඊයේ රාත්‍රියේ ගැලෙව්වේ. ජනාධිපතිවරයා දිසාපතිවරුන්ට කියන්නේ ඉක්මනට දුවන්න සූදානම් වෙන්න කියලා. අපි දැන් ජනාධිපතිතුමාට කියන්නේ ඉක්මනටම මේ ආණ්ඩුවත් අරන් ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. අලි මදිවට හරක් කියලා අපේ ජනවහරේ කියවණක් තියෙනවා. කොවිඩ් නිසා හොඳටම හෙම්බත් වෙලා හිටපු සාමාන්‍ය ජනතාවට දැන් ඉහළ ගිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලටත් මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම ඉහළ ගිය සහ ඉහළ යාමට නියමිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සාමාන්‍ය පවුලකට කෙසේ බලපායිද? සියත අපකරණ විග්‍රහය දැන්. අපේ රටේ ප්‍රධාන ආහාරය තාමත් බත්. බොහෝ පවුල් තුන් වේලම බත් කනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව වැඩිපුරම ආහාරයට ගන්නේ බත්. සාමාන්‍යයෙන් පස් දිනකු සිටින පවුලකට ඉහළ ගිය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල බලපාන්නේ කෙසේද කියලා සලකලා බලමු. රජය කීරිසම්බ කිලෝ එකකට රුපියල් 125ත් 130ත් අතර පාලන මිලක් නියම කළා. නමුත් අවසානයේ කීරිසම්බ කිලෝ එකක මිල රුපියල් 165ක් ලෙස තීන්දු කළේ මහාමෝල් හිමියනුයි. ඒ අනුව කීරිසම්බ කිලෝ එකකට රුපියල් 35ක් පමණ වැඩි වුණා. තුන් වේලම බත් කන පවුලකට දල වශයෙන් දිනකට කීරිසම්බ කිලෝ 2.5ක් අවශ්‍යයි උපකල්පනය කරමු. ඒ අනුව පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසකට අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ 2.5 වැඩි කිරීම 30ක් වෙනවා. ඒ කියන්නේ කිලෝ 75ක් මාසයකට අවශ්‍යයි. ඒ අනුව සහල් සඳහා පමණක් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට වැඩි වූ මිල අනුව කොපමණ වැය වෙනවද? කිලෝ එකකට වැඩි වූ මිල රුපියල් 35ක්. රුපියල් 35 කිලෝ 75න් වැඩි කළ විට රුපියල් 2625ක් වැඩි වෙනවා. ඒ කියන්නේ පස් දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 2625ක් මාසයකට අලුතින් වැය වෙනවා. කිරිපිටිද ගණනය කර බලමු. සාමාන්‍යයෙන් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට යාන්තම් හැන්දේ ගාලා තේ බොන්න කිරිපිටි ග්‍රෑම් 100ක් අවශ්‍යයි කියලා උපකල්පනය කළොත් ග්‍රෑම් 400 පැකට් එකක් දවස් 4කින් අවසන් වෙනවා. ග්‍රෑම් 400 පැකට් එකක් මෙතෙක් අලෙවි කෙරුණේ රුපියල් 380කටයි. දැන් 520ක් දක්වා වැඩි වුණා. ඒ කියන්නේ පැකට් එකකට රුපියල් 140ක් වැඩි වෙලා. දැන් ග්‍රෑම් 400 පැකට් 7ක්වත් මාසයකට පස් දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය වෙනවා. ඒ අනුව පැකට්ුවකට වැඩි වූ රුපියල් 140 මාසයකට අවශ්‍ය පැකට් 7න් වැඩි කරලා බලමු. ඒ කියන්නේ රුපියල් 980ක අතිරේක මුදලක් මාසයකට අවශ්‍යයි. සහල් වලට රුපියල් 2625යි. කිරිපිටි වලට රුපියල් 980යි. මේ දෙකම එකතු කරාම රුපියල් 3605කින් වැඩි වෙනවා. වැඩි වූ සීනි, එළවලු, කරවල, පරිප්පු, සැමන් සහ වැඩි වීමට නියමිත ගෑස්ද එකතු වුණොත් මේ මුදල දල වශයෙන් රුපියල් 6000ක්වත් වෙනවා. සාමාන්‍ය පවුලකට මාසකට රුපියල් 6000ක වැඩිවීමක් දරන්න පුළුවන්ද? නිදන්ගත රෝගියෙකු හිටියොත් වැඩි වී ඇති බෙහෙත් මිලත් මීට එකතු වෙනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ රුපියල් 10-15000 කුඩා වැටුපකට රාජකාරි කරන අයත් ඉන්නවා. මාසයේ වැටුප ලක්ෂයේ ඉඳලා ලක්ෂ 40-50 වෙනකම් වැටුප් ගන්න අයත් ඉන්නවා. ඒ වගේමයි හතර වටේ කොමිස් ගහන අයත් ඉන්නවා. ඒ වගේම 3 දෙනෙකුට වඩා වැඩි පවුලකට අපේ රටේ සමෘද්ධි ලැබෙන්නේ රුපියල් 3500යි. ලක්ෂ ගණන් වැටුප් ගන්න අයත් මාසික රුපියල් 3500ක සමෘද්ධිය ලැබෙන මිනිසුනුත් හාල් කිලෝවක් එකම මිලකට ගත යුතුයි. කොරෝනා කියන ගහෙන් වැටුණු නැති බැරි මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම කියන ගොනත් ඇන්න බව කිව යුතුයි. මං දරුවෝ 4 දෙනෙක් ඉන්න තාත්තගෙනේ මං අන්නත්තාර වෙලා ඉන්නේ. දැන් ඉතින් රජය කියන්නේ දැන් ව්‍යාපාරිකයන්ටනේ. ආ නියම පාලකයා ඇවිල්ලා ව්‍යාපාරි. රජය නෙමෙයි ඒගොල්ලෝ පමියෝ කරනවා ගැසට් ගාන වයින් කරනවා පිටි ගන්න පොලි මේටියා. රජයට කියන්නේ දෙයියන්ගේ පිටයි කියලා. ව්‍යාපාරි ඔක්කොම හොරු. ලංකාවේ ඉන්නේ 99%ක්ම හොරු. බඩු වෙන වෙලාව ගිය වැඩක් නැහැ. ජීවත් වෙන හැටි අමාරුයි නේ.
මැරෙන්න තමයි වෙන්නේ. මේ අවුරුදු 62යි වැඩ කරන හද වෙනකන්. ලොකු ව්‍යාපාරිකයෝ නටන විදියට තමයි ආණ්ඩුව නටන්නේ. මම කියන්නේ ආණ්ඩුව පාලනය කරන ඕන කියන එක තමයි කියන්නේ. දැන් මේ ආණ්ඩුව අතහැරියයි කියන්නේ මේගොල්ලන් ඌමනා විදියට මේගොල්ලෝ මේ මිල එහාට මෙහාට කරනවා. මේ රටේ මේ දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද? ඔය ආල්ඩිය කඩුවෙන් දුන්නා මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඇඟේ ඇටයක් කරලා නැහනේ. අනේ මන්ද කොහෙද යනවද කියලා රටයි. ආණ්ඩුව දන්නෝනේ මොනව කරන්න කියලා. පැත්ත පහකට කරන්නේ ආණ්ඩුව. ප්ලේන්ටි තමයි දරුවන්ටත් දෙන්න වෙන්නේ. මොකද මේ ඔය තරම් ඔරතු දෙන්නේ නැහනේ මිනිසුන්ට නේද? දැන් මිනිසුගේ පඩි වැඩි වෙලා නැහනේ ඔය වගේ. මිනිසු එන්න එන්න අගාධයට යනවා. පැන්ඩෝරා පේපර්ස් හි නම් සඳහන් තිරු නඩේෂන් මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා. පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් වූ තිරු නඩේෂන් මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබූ අතර පරීක්ෂණයට මුහුණ දීම සඳහා තිරු නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද පෙරවරුවේ පැමිණියා. පෙරවරු 9:45ට පමණ පැමිණි නඩේෂන් මහතා පැය 3ක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරු 1:10ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියා. පැන්ඩෝරා පේපර්ස් වලට අනුව නිරූපමා රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියාට අයත් හෙලි නොකල ඩොලර් මිලියන 160ක වත්කම් ඇති අතර ඊට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති සුපිරි ගණයේ නිවාස සංකීර්ණයක්ද අයත් බව එම පත්‍රිකාවල සඳහන්ව තිබුණා. ජාත්‍යන්තර මාධ්‍යද තිරු නඩේෂන් මහතාට අයත් සිඩ්නි නුවර සුපිරි නිවාස සංකීර්ණයේ පිළිබඳව මෙලෙස වාර්තා කර තිබුණා. Dollars of Asia City's clients' money has been ploughed into the booming Sydney property market. Two luxury apartments in this city tower were purchased by a Sri Lankan, Thirukumar Nadesan, whose wife is a member of the country's ruling Rajapaksa family. He's currently facing corruption allegations. The ownership of the apartments was hidden using a shell company registered in Samoa and managed by Asia City. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 38ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද තහවුරු කළා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද පැය 5ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. වැඩවර්ජනය සාර්ථක බව ප්‍රකාශ කරන වෘත්තීය සමිති ඉල්ලීම් දුන්නේ නැත්නම් බරපතල ක්‍රියාමාර්ගවලට යන බව අවධාරණය කරනවා. රුපියල් 7500ක කොවිඩ් අවදානම් මාසික දෙමනාව අඛණ්ඩව ලබා නොදීම හා අතිකාල නිවාඩු දින ගෙවීම් සීමා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන 7 සිට පැය 5ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තීය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් 41ක් ඊට එක්ව සිටියා. තව හතිය තියෙන්නේ මට. ඉතින් බෙහෙත් ගන්න ඉතින් අද ඉස්සරයි. අද බෙහෙත් දෙන්නේ නැල්ලු. අද දැන් ඉංගහල බෙහෙත් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉතින් මේ යනවා. හේතුව වෙන්නේ මේ ආණ්ඩුව වක් කියන්න ඕන ඉතින්. කෙසේ වෙතත් කොවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකක කොළඹ රජයාරය ළමාරෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු රෝහල් 16ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ. මෙම වැඩවර්ජනයට සමගාමීව දෙවේනේ සෙසු රෝහල්වල රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. තම සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් සේවාවට එන්නේ නැහැ කියලා තීන්දුව ගන්නත් පුළුවන්. නමුත් රටේ ජනතාව ගැන වගකීමක් තියෙන හින්දායි අපි මේ විදිහ අඩු ක්‍රියාමාර්ග වලට යන්නේ. අපි දන්නවා බස්නාහිර පළාතේ ගත්තත් අනිත් පළාත් සභාවල ගත්තත් පැය 200-300ක් අතිකාල සහ අමතර සේවාවන් කරනවා. නමුත් ගෙවන්නේ 60-80යි. දැන් බස්නාහිර පළාතේ හෙද සොහොවිරියන්ට ගෙවන්නේ පැය 80යි. පැය 200ක් විතර අතිකාල කරනවා. ඊළඟට ගුවන් යානයක් ආවොත් එම කටුනායකට මේගොල්ලෝ යන්න ඕන කියලා PCR කරන්න කටුනායකට.
PCR සාම්පල් ගන්න. එතකොට රෑලි වෙනකන් සාම්පල් ගන්නවා. නමුත් අන්තිමට පැය 80යි ගිවන්. මේක තමයි සෞඛ්‍ය බලධාරීන් දීලා තියෙන සාධාරණේ. දැන් මේ වැඩිපුර වැඩ කරන්න වෙන්නේ කාර්ය මණ්ඩලය නැති හින්දා. කනිෂ් සේවාවේ 8000ක් විතර hingaයි. හෙද සේවාවේ 12000ක් hingaයි. මේ හැම සේවාවකම මෙහෙමයි. એટલે මේවා සෞඛ්‍ය සේවාව එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ආණ්ඩුවට මේ ක්‍රියාමාර්ගයේ මදි නම් අපි ලෑස්ති දවසකින් දෙකකින් තුනකින් උත්තර දෙන්න. එහෙම නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම මේට වඩා බරපතල ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද එළඹෙන බදාදා දින වැඩ වර්ජනයක නිරත වන බව අද ප්‍රකාශ කළා. මේ ස්ථානමාරු ක්‍රමවේදයේ නිවැරදිව වෙනවා නම් අපිට වෛද්‍යවරුන් හරියාකාරව එම ස්ථානවල ස්ථානගත කරගන්න පුළුවන්. ඒ වගේම නව පත්වීම් ලබා දීම ප්‍රමාදයකින් තොරව සිද්ධ වෙනවා නම් අපිට වෛද්‍ය පත්වීම් ඉක්මනට ලබා දීලා එම ස්ථාන අපිට බිඳ වැටීමකින් තොරව තබාගෙන යන්න පුළුවන්. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට ලිපි හුවමාරු වෙනවා. නමුත් ලයිස්තුව හැදිලා ඉවර වෙන්නේ නැහැ. බදාදා උදේ 8 සිට 12 දක්වා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව සංකේත වැඩ කර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගෙදර යතුරු කාගේ අතේ වුණත් ඔප්පුව තමන් ළඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පවසනවා. තමව පක්ෂයෙන් නිරපාය ඇති බවට ඊයේ සමගි ජනවල වේගයේ මහලේකම් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි පාර්ලිමේන්තුවේදී ඇය මේ බව ප්‍රකාශ කළේ. මං ගැන තීන්දුවක් තීරණයක් ගන්නවා නම් මම දැනුවත් වෙලා නැතුව මේ මාධ්‍යයට ඒක ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම ලැජ්ජයි. මහා වැස්සක් අතරතුර නන්නත්තර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර මම ඉඩ දෙනවා ඇවිත් ඉන්න. එහෙම කොටසක් මම එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුරු මාරු කරලා ඒගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්. හැබැයි මං කියන්න කැමති මහලේකම්තුමා ඇතුළුව මේකට සම්බන්ධ වෙලා ඉන සජබේ සියලු දෙනාටම මතක තියාගන්න මේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතනින් ඉන්න බාගෙට භාගයක් මේ ලිස්ට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ අපේ ජාතික පෙරමුණ කියන මේ පක්ෂයේ ටෙලිෆෝනය කියන පක්ෂයේ මගෙන් මේගොල්ලන්ට ලැබුණා වින්දා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතනින් ඉන්න බාගෙට භාගයක් අයත මෙතන නාම යෝජනා ලැබෙන්නේ නැහැ. මම පඹයක් නෙමෙයි සමගි ජනබලවේගයේ. මගේ හිතට එකඟවයි මම ගත්ත තීන්දුව තීරණ ගත්තේ 20ට ඡන්දේ දීලා මේ ආණ්ඩුවට මම සහයෝගය දක්වන මේක ඉදිරියටත් මම කරනවා නැවත නැවතත් මට මේක කරන්න සිද්ධ වුණොත් කියලා කියන්න මම කැමතියි. රාජ්‍ය රසායනික පොහොර තහනම් කිරීමටගත් තීන්දුවද දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ. කිසිදු දීර්ඝකාලීන සැලැස්මක් නැතිව රසායනික පොහොර තහනම් කිරීම නිසා ගොවීන් අද කබලෙන් ලිපට වැටිලා විභාගවසේම අර්ථාපල් ඇතුළු එළවලු වගාවත් පොහොර නැතිව බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා. පොළොන්නරුවේ 23 මල් වගාකරුවන් 500 දෙනෙකු පමණ රසායනික පොහොර හා කෘමිනාශක හිඟය නිසා අන්ත අසරණ වී සිටින බව අපට වාර්තා වනවා. දසතින් නැගෙන පොහොර හිඟය පිළිබඳ කතාවයි දැන්. කිසිදු දීර්ඝකාලීන සැලැස්මක් නැතිව දින වකවානු නියම කරන්නේ නැතුව රසායනික පොහොර තහනම් කෙරුණා. සමහර පලිබෝධක නාශකත් ඊට අයත් විකල්පයේ ලෙස කාබනික පොහොර හඳුන්වා දෙන බව රජයේ ප්‍රකාශ කළා. ඇතිතරම් කාබනික පොහොර රට තුල හදන බව මුලින් පැවසුවත් අවසානයේ එයද නතර වුණේ චීන ආනයනික කාබනික පොහොර ළඟයි. අද ඉන්දියාවේ දියර පොහොරත් එක් බලාපොරොත්තුවක්. කාබනික පොහොර හදන්න රජය රුපියල් 12,500ක් දෙනවා. හැබැයි මොන විදිහක කාබනික පොහොර කුමන ද්‍රව්‍ය යොදාගෙන හදනවද කියලා ගොවියන් තියා නිලධාරින්වත් දන්නේ නැහැ. ඒ නිසා එළඹෙන මහකන්නේ බරපතල අවදානමකට ලක් වෙලා වීසහ එළවලු වගාවට මොනතරම් භයානක තත්ත්වයක් උදා වේවිද කියන එකට අපූර්ව උදාහරණයක් අද පොළොන්නරුවෙන් වාර්තා වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ තමයි ලංකා විශාලතම මල් වගාකරුවන්ගේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ සිරිකෙත මල්ගමයි. ඒ මල්ගම අද මලගමක් බවට පත්වෙමින් තිබෙනවා. මල් වගාකරුවන් 500 දෙනෙකු පමණ රසායනික පොහොර හා කෘමිනාශක දියර වර්ග නැති නිසා අසරණ වෙලා. බිස්නස් එක නැතුව යනවා රසායනික පොහොර. එතකොට තෙල් වර්ග, කැෆ්ටාන් ඒ වගේවා වැඩි මිලටවත් දැන් ගන්නවත් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ දැන් පොහොර. පොළොන්නරුවේ මින්නේරිය ව්‍යාපාරයේ මහකන්නේ සඳහා ජලය ලබා දීමේ ගොවි හමුව අද පැවැත්වුණා. ජලය තිබුණට පොහොර කෝ කියලා ගොවියා නිලධාරින්ගෙන් ඇහුවා. මාධ්‍යට රැස්වීම ආවරණය කරන්න නිලධාරීන් ඉඩ දීලා තිබුණේ නැහැ. රටේ ප්‍රතිපත්තියක් තියෙනවා ගුතිකල්ප. ඒ ප්‍රතිපත්තිය දැමගෙන උඩ ලොකෝ පොඩි කියලා බෑ. කොම්පැනි වලට පමණක් පොහොර ගෙන දාගෙන රතන්නේ පොහොර ගන්න රතන්නේ
අයි අපිට දෙන්න බෑ අපි නිකන් ඉල්ලන්නේ රුපියල් 3500 දියා එහෙම නැතුව මේ පෝරක කොම්පැනි උඩ තියලා කොම්පැනි වල කාරද කියන්නේ එහෙම තු කාබනිය ගන්නවද පෝරෝ නැ කාබනිය කේපා කුතිකර්ම කුතිත අපි අභියෝග කරනවා එච්චර විවාද කර අපි බෙන්දානම් දක්තටා මේ කතාව ඇහෙන්නේ පොළොන්නරුවෙන්මයි ඇලහර ගොවිජන ව්‍යාපාරයේ බකමූණ ප්‍රදේශයේ ගොවීන් මැදකන්නේ සඳහා විවිධ භෝග වර්ග වගා කළා. නමුත් රසායනික පොහොර සහ කෘමිනාශක නැති නිසා වගාව වර්ධනය නොවන බවයි ගොවීන් පවසන්නේ. අන්තිමට මුන්නට ගහ උව බලන්නකො කරල් 10ක් නෑ. බෙහෙත් ටික නෑ අපි කොහොමද ජීවත් වෙන්නේ? අතට මුදල්, කෙතට පොහොර, තිබ්බේ ගෑණිගේ කන කරේ කරාඹු දෙක තියලා 75,000ක් වියදම් කරලා අක්කර එකමාරම මම ඇත ගියා. මේ පාලකෙන්නේ गुरु विधुहल्पति वेटुप गटलु दें तवत उग्र वेला गुरु विधुहल्पति वृत्तिय समिति संदाने अदस्य अरगले तवत तीव्र कला ए पासल आरंभ किरीमट पेर केंदवा एति सीलु रेस्वीम मेतुलु राजकारी कटयुतु वलिन इवत वीमट तींदु केरीमनुवि पासल आरंभ वीमट तवत एत्ते दिन 13ක් पमनाय गुरु विधुहल्पति वरुण बवसन्ने तम गटलु विसंदन तुरु पासल नोयन बवाय मे सीलु देवल वलिन असरन वन्ने अहिंसक दरु परपुर नोवेद ये दिन गुरु विधुहल्पति वृत्तीय संधाने एक्व मेम वृत्तीय क्रियामार्गेट अमतरव अद अलुत क्रियामार्गयक गणु लबुआ ए अद सिट पासल आरंभेट पेर केंदवा एति रेस्वीम एतुलु सियलु राजकारी कटियुतु वलिन इवत्वीमाई मे साकच्छा संधा सियलु गुरु विधुहल्पति वरुण मेन्म परिवेनाधिपतिन वहन्सेलाद सहभागी नोवीमट अपे वृत्तीय समिति संधाने तीर्णे कला एत एक्कलम 21 हो ईट पेर हो ईट पासु हो रजे विसिन मे प्रश्नेट विसंदुमक නොදී පාසල් ආරම්භ කරන්නේ නම් සියලුම ගුරු විදුහල්පතිවරු අකණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කළා අකණ්ඩ වැඩ වර්ජනය කිසියම් විදිහේ කිසිම රාජකාරියකට සහභාගී වෙන්නේ නැහැ තව දවස් 13ක් තිබෙනවා ඒ දවස් 13 ඇතුලේ ආණ්ඩුවට පුළුවන් තීරණයක් ගන්න නැත්තම් 21 අපිට සිදු වෙනවා පාසල් ආරම්භයේදී මීට වඩා දැඩි තීරණයක් ගන්න දැඩි ක්‍රියාමාර්ග වලට අවතින්න වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්ති राज्य साधारण राज्य वैद्य निलधारिन्गे संगमे मेम प्रकाशय संबंधेन अद दिन अदहस पलकल लंका गुरु संगमे लेकम जोसफ स्टालिन महता මේ වෙනකොට අපේ ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවට වෙනත් පාර්ශවයන් ඉදිරිපත් වෙලා ඔවුන් මේ ප්‍රශ්න විසඳුවොත් රාජ්‍ය සේවයේ විශාල වැටුප් ප්‍රශ්නයක් වෙනවා කියලා විවිධාකාර ලියුම් ලියන්න පටන් ගන්න තියෙනවා මේ වෙනකොට මෙතෙක් කල නිහඬව හිටපු අය දින 87ක් ගෙවෙදි තමයි ඔවුන්ට මතක් වෙන්නේ මේ මේ ternary විවිධ ලියුම් ලියන්න වෛද්‍යවරුන් මේ රටේ බිහි වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න ගුරුවරුන්ගේ මග පෙන්වීම සහ සැබෑ දෙමව්පියන්ට පසුව දක්වන ආදරය කරුණ සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න